අයිබෝන් දවසේ ප්‍රථම පුරතු විකාශයයි ආරම්භ වන්නේ. මම උදේෂන් ඉදමේ ගෙදර ප්‍රථම නවතහනය උදෑසන පුවත් සිරස්තල වෙත. අග මැතිගෙන් විශේෂ ප්‍රකාශය. ඉදිරියේදී දැඩි ආහාර අර්බුදයක් ඇතිවීමේ අවධානමක් ගැන සජිත් හෙළි කරයි. ප්‍රථම නවතහනේ දේශීය පුවත් වෙත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. කොරෝනා වෛරසය හෙවත් COVID-19 ව්‍යාප්තිය නතර කිරීමේ අරමුණ ඇතිව ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම වළක්වනු පිණිස රජය විසින් වරින් වර ඇඳිරි නීතිය පනවනු ලබනවා. එවැනි අවස්ථාවල ඇඳිරි නීති බලපත් ලබා ගැනීම සඳහා පුද්ගලයන් විශාල වශයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණෙන බව නිරීක්ෂණය කර ඇති අතර මෙසේ ජනයා ඒකරාශී වීම කොරෝනා මර්ධන වැඩසටහන බලවත් බාධාවක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. එබැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් සකස් කොට තිබෙනවා. ඒ අනුව ඇඳිරි නීති බලපත් නිකුත් කිරීම ක්‍රම හතරකට සිදු කරනවා. ඒ පොලිස් මූලස්ථානයේ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, කොට්ටාෂ භාර පොලිස් අධිකාරී කාර්යාලය සහ පොලිස් ස්ථාන මගින් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකීන් 50කට හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරි නීති බලපත් නිකුත් කරන්නේ පොලිස් මූලස්ථානය විසින්. බස්නාහිර පළාතේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට අයත් සේවකීන් 50කට හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරි නීති බලපත් නිකුත් කිරීම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැවරෙනවා. බස්නාහිර හැර සෙසු පළාත්වලට අයත් සේවකීන් 50කට හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතනවලට බලපත් නිකුත් කිරීම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් සිදු කරනවා. එසේම ඒ පොලිස් කොට්ටාෂ බල ප්‍රදේශවලට අයත් සේවකීන් 10කට හෝ ඊට වැඩි සහ සේවක සංඛ්‍යාව 50ට අඩු ආයතනවලට ඇඳිරි නීති බලපත් නිකුත් කරන්නේ කොට්ටාෂ භාර පොලිස් අධිකාරී කාර්යාලය විසින්. පොලිස් බල ප්‍රදේශක ඇති සේවක සංඛ්‍යාව 10ට අඩු ආයතන සඳහා බලපත් නිකුත් කිරීම ඒ පොලිස් ස්ථානයන්ට පවරා තිබෙනවා. එසේම අතිශය මානුෂ්‍ය හේතුන් මත පුද්ගලින්ට බලපත් නිකුත් කිරීමට පොලිස් ස්ථානවලට අවසර ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර ඇඳිරි නීති බලපත් අයිතුම්පත කුමන කාර්යාලයකට යොමු කළ යුතුද යන්න කල්තබා නිශ්චය කරගන්නයි වැඩබලන පොලිස්පතිවරයා ආයතනවලට දැනුම් දෙනු ලබනවා. ඒ අනුව බලපත් ආයුධම් කළ යුත්තේ අතිශය සාධාරණ හේතු ඇතුව පමණයි. ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රමුඛ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල හා අධිකාරී ඇතුළු ආයතනවල සේවකීන්ට සිය සේවා හැඳුනුම්පත් ඇඳිරි නීති බලපත්‍ර ලෙස භාවිතා කිරීමට හැකියාව පවතිනවා. එසේ වුවද සේවා අවශ්‍යතාවයක් නැතිව සිය සේවා හැඳුනුම්පත් අවභාවිතා කරන අයට එරෙහිව නීති පියවර ගනු ලබන බවද අදාළ නිවේදනයේ සඳහන්. ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය www.police.lk වෙබ් අඩවියෙන් හෝ රජයේ ප්‍රවෘත්ති වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ ජාති අමතමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා. අපි නැහැ කියන්නේත් නැහැ. ජනතාවට බැහැ කියන්නේත් නැහැ. මේ සටන අතහරින්නෙත් නැහැ. කිසිම මොහොතක අපි දේශපාලන, ජාතික, ආගමික වශයෙන් හිතලා තීන්දු ගත්තේ නැහැ. ගන්නෙත් නැහැ. සියලුම දේශපාලන පක්ෂ නායකයෝ ඉතාම උනන්දුවෙන් රජයට සහාය දෙන්න ඉදිරිපත් වුණු මොහොතක් මේ ආගමික ජාතික වශයෙන් බෙදී වෙන්වී හිතන වෙලාවක් නොවේ. අපිට මේ මොහොතේ ඉන්න පුළුවන් එක හතුරෙක් විතරයි. ඒ කොරෝනා කියන හතුරා විතරයි. අපි මොන ආගමේ වුණත් මොන ජාතියේ වුණත් මෙන්න මේ සත්‍ය අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕන. මේක ආගමකට ජාතියකට විශේෂ වමනා චාරිත්‍ර වාරිත්‍ර කරන වෙලාවක් නොවේ. මේක රට ගැන හිතන වෙලාවක්. පොදුවේ මනුෂ්‍යයන් හැටියට හිතුවොත් විතරයි අපට මේ මිනි වලෙන් එහාට පණින්න පුළුවන් වෙන්නේ. අපි දිගු කාලයක් ගත කරන්නේ නැතිව ඉක්මනින් මේ වසඟතේ ජය ගන්න ඕන. ඒ වගේම ඔබව ආරක්ෂා කිරීමට රජය ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයකටම සහාය ලබා දෙන ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලනවා. මේ ව්‍යසනය පරාජය කළාට පසුව ජීවත් වෙන හැටි ගැන අපිට දැම්ම තියා හිතන්න වෙනවා. රටේ නිෂ්පාදනයට, බෙදා හැරීමට, වෙළඳාමට, රජයේ මැදිහත් වීම අහෝසි කිරීමේ අදහසින් පසුගිය කාලයේ ආණ්ඩුව ක්‍රියාත්මක වුණා. ස්වයංපෝෂිත ගෙදරක් සඳහා අපි ඇති කළ ගෙවතු වගාව වගේම කුඹුරු වගාවත් පසුගිය යුගයේ කඩා වැටුණා. දැන් නැවත මේ රටේ ජනතාව හිතන්න පටන් අරන් තියෙනවා. කොළඹ නගරයේ ඉඳන් ඈත ගම්බිම් දක්වා සෑම ගෙවත්තක්ම වගා කරන්න සූදානම් වෙන හඬ අපිට ඇහෙනවා. අපේ ආහාර අපිම හදාගන්න ජනතාව සූදානම් වෙන බව අපිට දැනෙනවා. අපි ඒ සෑම දෙයකටම දිරි දෙනවා. අපේ දැඩි සත්කාර ඒකකවලට වමනා ඇඳන් අපේම තරුණයෝ හදනවා. රොබෝ යන්ත්‍ර පවා දැනට මත් හදනවා. මේ කියන්නේ අපිට පුළුවන්. ඒ නිසා අපි කොරෝනා වසංගතය පරාද කරලා අපේම ආහාර
අපිම වගා කරන අපේම කර්මාන්ත දියුණු කරන අපේ ශක්තිය ලෝකෙට පෙන්වන ශක්තිමත් රටක් වශයෙන් නැගිටින්නට වෙනවා. ඉතිහාසයේ අපි මීට වඩා දුෂ්කරතාවලට මුහුණ දීලා තියෙනවා. ත්‍රස්තවාදී තිබුණ කාලේ අවුරුදු 20 30 අනාථ කඳුළු වල ජීවත් වෙලා තියෙනවා. දරුපටව් එක මහරෑ හබරල ගාල්වල නිදාගෙන තියෙනවා. එමදු පරිත්‍යාගයක් කරපු ඔබට රට වෙනුවෙන් මේ ටික කාලය ගෙදරට වෙලා ඉන්න එක කරන්න බැරි දෙයක් නොවේ කියලා මම හිතනවා. රට වෙනුවෙන් මේ පරිත්‍යාගය කරන්න කියලා මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිමි. වෙනත් රටවල් මුණ දීපු ඛේදවාචකයට මුණ දෙන්නේ නැතිව නැගිටින්නට අපට පුළුවන් බව මට විශ්වාසයි. අපි දියුණු ජාතියක් විදියට විතරක් නෙවෙයි නිරෝගී ජාතියක් විදියටත් නැගිටින්න ඕන. කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා රජය විසින් ප්‍රයත්න කර ඇති වැඩසටහන සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති බවට සමකී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. විශේෂයෙන්ම කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම තුළ අපේ රටේ ඉමහත් කඩාවැටීමක් සිදු වෙලා තිබෙනවා. මේ රටේ පාරිභෝගික ජනතාවට තමන්ගේ ආහාර පාන හරියාකාරව ලබා ගන්නට බැරිව අසරණ වෙලා සිටිනවා. ඉදිරියේදී බරපතල ආහාර අර්බුදයක් නිර්මාණය වෙනවා. ඖෂධ හිඟයක් නිර්මාණය වෙමින් පවතිනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්නට බැහැ. අද බොහෝ දෙනා උකස් ආයතනවලට තමන්ගේ කනකර උකස් කරලා අමාරුවෙන් ජීවත් වෙන තත්ත්වයකට පෙළවිලා තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ අපි යෝජනා කරන වර්තමාන රජයට ජනතාව ගැන හිතලා ජනතාව ජීවත් කරවන වැඩපිළිවෙලක් සකස් කරන්න. පුංචි මුදලක් ජනතාව අතරට ලබා දීලා එයින් සෑහීමකට පත්වන්නට බෑ. රටක් පාලනය කිරීමේ වගකීම බාරගත්තහම මේ අභියෝග වලින් පැනලා යන්නට බෑ. විවිධ මාධ්‍ය සම්දර්ශන දමලා ජනතාවගේ ප්‍රශ්න හංගලා කවදාවත් මිනිස්සු ජීවත් කරවන්නට බෑ. මේ වගේ තත්ත්වයක් තුළ රුපියල් 5000ක් එක්තරා කොටසකට දේශපාලනීකරණය කරලා බේදා දීම තුලින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. කොරෝනාව කියන්නේ රටේම ජනතාවට ජාති ආගම් කුලමල පන්ති ભેදෙන් තොරව පක්ෂ ભેදෙන් තොරව නිර්මාණය වුණු මහා වෙසනය. මේ වෙසනය තුල විවිධ ආහාර නිෂ්පාදන පැකට්ටුවල දේශපාලන ලාංඡන මුද්‍රණය කරන එක හරිද? අද සහන වැඩසටහන සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා. අපි ස්තුතිවන්ත වෙනවා මැතිවරණ කොමසාරිස්තුමාට මේ සහන වැඩසටහන නිර්දේශපාලනීකරණය කරන්නට ගන්නා උත්සාහය. මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා රජයට බල කරන්නට ඕන මේ ක්‍රමවේදය ඉතාමත්ම නිර්දේශපාලනීකරණයට ලක් කරලා ක්‍රියාත්මක කරා. ඒ යෝජනාව අපි රජයට ඉදිරිපත් කරා. නමුත් මේ වෙනතුරු ඒ පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. ජාතික ව්‍යසනයක්ව පවතින අවස්ථාවකදී රජය වෙනුවෙන් යුතුකම් සහ වගකීම් ඉටු කරන රාජ්‍ය සේවකින්ගේ සේවයට බාධා කරන සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ජාතික ව්‍යසනයක් අවස්ථාවේදී ඇඳිරි නීතිය පවතින අවස්ථාවවලදී රජය වෙනුවෙන් තමන්ගේ යුතුකම හා වගකීම ඉෂ්ට කරන සියලුම නිලධාරීන් ආරක්ෂා කිරීමේ වගකීම රජයේ වශයෙන් අපි බාරගත යුතු අතර නිලධාරීන්ට පාරදීම් කරන, බියවැද්දීම් කරන, ඔවුන්ගේ රාජකාරිය කරගෙන යන්න ඉඩ සලස්සන්නේ නැති සියලු දෙනාට රැකවරණය ලබා දීමේ යුතුකම ඉෂ්ට කරන්න අපි රජයේ වශයෙන් මැදිහත් වෙනවා. විශේෂයෙන් මේ දිනවල මිලකළ නොහැකි ඉතා වටිනා සේවාවක් සලසන ගම්මට්ටමේ බිම්මට්ටමේ නිවසට යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, සමෘද්ධි නිලධාරීවරු, කෘෂි සංවර්ධන හා පරිදේශන නිලධාරීවරු, සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය ග්‍රාම නිලධාරීන් ඇතුළු මේ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා රජයේ මැදිහත් වෙන අතරම අපි පොලිසියටත් අදාළ බලධාරීන්ටත් කියනවා අනුකම්පාවක් කිසිසේත් දක්වන්නේ නැතුව අප රහිතව බන්ධනාගාරගත කළා මේ අයට අවශ්‍ය නිසි දඬුවම් දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවර්ලා ලබා දෙන්න කියලා. කොරෝනා වෛරසය මැඩ පවත්වා රට යථා තත්ත්වයට පත් කිරීමට රජයේ ගෙන යන වැඩපිළිවෙල ප්‍රමාණවත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන රාමනායක මහතා පවසනවා. දේශපාලනේ කතා කරනවා නෙමෙයි රටේම වසංගතයක් තියෙද්දි මම හිතන්නේ පීඩිත පන්තිය එදා වේල කුලියට හොයාගන්න ජනතාවට අද කෑම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා මම හිතෙනවා තාම මේ ක්‍රියාදාමය හරියට වෙන්නේ නැහැ කියලා. මම විවේචනය කරනවා නෙමෙයි ડોક્ટર අනිල් ජයසිංහ, හමුදාපතිතුමා ශවෙන්ද්‍ර සිල්වා මහත්මයා, අජිත් රෝණ මහත්මයලාගේ ඒ ක්‍රියාපිළිවෙල මම හරියට අගය කරනවා. ඒ වගේම වෛද්‍යවරුන්ට, හෙදියන්ට, පොලිසියට, ත්‍රිවිධ හමුදාවට මගේ උපරිම ගෞරවය තියෙනවා. නමුත් මුදල් ලැබුණු ආණ්ඩුව මේක හරියට කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. මේක දිවයිනා බෝධෙන් වටවුණු දූපතක්. මේ දූපතේ කොරෝනා තිබුණේ නැහැ. මේක ගෙනාවේ කවුද ලංකාවට? ලෝකේ කොරෝනා වැළඳුණු රෝගීන්ට තිබෙන ආරක්ෂිතම රට කියලා සංචාරක අමාත්‍යාංශයෙන් 2,41,00,000 වියදම් කළ වීඩියෝ එකක් කළා. කොරෝනා හැදෙන්නේ මේ තියෙන ග්‍රීෂ්මෙත් එක්ක
බය නැතු වෙන්න කියලා. අන්තිමට මොකද උනේ? තමුන්ගේ ආරක්ෂ තමුන් සපය ගන්න කියලා තියෙනවා. ඒ අනුව මේකට කොමාරි මුණ දෙමු කියන එක තමයි මගේ මතය. රට පත්ව ඇති තත්වයේ හැමුවේ පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් දැනට ක්‍රියාත්මක වන කොරෝනා මර්ධන වැඩසටහනට බාධාක් සිදුවන බව පූජෝමල්පේ සෝභිත හිමියන් පවසනවා. වත්මන් අර්බුදයේ පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්න විට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන බරපතලම තත්වය තමයි මේ සමාජ ප්‍රක්ෂාවරණය. ඒ වගේම මේ ඛේදවාචකයට මුහුණ දීමේදී අදාළ මුදල් ප්‍රතිපාදන ලබාගන්නේ කෙසේද කියන ප්‍රශ්නය. මුදල් ප්‍රතිපාදන පිළිබඳව බලධාරියා වන්නේ අධිකාරී බලය සතුවන්නේ පාර්ලිමේන්තුවටයි. දැන් මේ අවස්ථාවේදී අතුරු අයවැයක් මගින් පසුගියදා සම්මත කරගත් යම් මුදලක් තිබුණා නම් ඒ මුදල මේ මැතිවරණ සමයටයි තිබුණේ. ඒ කාල සීමාව ඉවත් වීමත් එක්කම දැන් ප්‍රශ්නයක් වෙනවා කොහෙන්ද සල්ලි හොයන්නේ කියන එක. මේ සඳහා එකම විසඳුම පාර්ලිමේන්තුව යළිත් රැස් කිරීමයි. එසේ රැස්කොට සියලුම දෙනා ඒකමතිකව අනපනත් සම්මත කරගෙන මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමයි කියන බවට ඇතැම් අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ අර්බුදයේදී රාජ්‍ය ව්‍යවස්ථාව නිහඬයි. අපට නම් පේන සාමාන්‍යයෙන් සරල කාරණාව තමයි පාර්ලිමේන්තුව රැස් කිරීම මගින් දැනට මේ කොරෝනා වෛරසයට එරෙහිව කරගෙන යන ස්ථාවර වැඩපිළිවෙලට බාධා වෙයි කියන අදහස. දැන් නියමිත වෛද්‍ය උපදෙස් පරිදි දුරප්‍රමාණයක් තබා ගන්න පුළුවන්ද මන්ත්‍රීවරුන්ට? එහෙමනම් පාර්ලිමේන්තුවේ ආසන වෙනස් කළ යුතුද? එපමණකුත් නෙවෙයි මේ සඳහා වැය විය හැකි අප්‍රමාණ ධනස්කන්ධය රටට තවදුරටත් බරක් නොවන්නේද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ඉතාමත් කරුණාවෙන් කියනවා ජනාධිපතිතුමන්ට පුළුවනි මේ ප්‍රශ්නයට ඉතාම ඍජු පිළිතුරක් ලබා ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය හරහා. පාර්ලිමේන්තුව රැස් කිරීම පමණක් හුදෙක් මේ ප්‍රශ්නයට පිළිතුරක් වන්නේ නැහැ. ඇදිරි නීති කාල සීමාව තුළ නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරනන සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සුරාපදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාපදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසනවා. නව කොරෝනා වෛරසය රට තුළ පැතිරියම හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය නිසා 21 වෙනිදා සිට සම්පූර්ණයෙන්ම සුරසල් වසා දැමීමට රජය විසින් පියවර ගත්තා. කෙසේ වෙතත් සුරපදු කාර්යාලයට දෙපාලනය වන තලවකැලේ පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ඇතම් සුරසල් හිමියන් විසින් ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවලදී සූක්ෂම ලෙස එම සුරසල් විවෘත කරමින් එහි ගබඩාවල ඇති මත්පැන් වෙනත් ප්‍රදේශවලට රැගෙන ගොස් වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තලවකැලේ පොලිසිය වෙත තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව තලවකැලේ සහ වටකුඩ ප්‍රදේශයේ වසා දමා ඇති සුරසල් මුද්‍රා තැබීමට තලවකැලේ පොලිසිය කටයුතු කළා. මෙලෙස නීති විරෝධී ලෙස සිදු කරන ලද මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අප කළ විමසීමකදී සුරාපදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාපදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. මෙම කාල සීමාව තුළ සුරාපදු බලපත්‍ර වසා නොතබා නැත්නම් නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරන ස්ථාන සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට දකුණු පළාතේ සියලුම බලපත්‍ර විශේෂයෙන් සංචාරක කර්මාන්තය පවතින ප්‍රදේශවල අදාළ බලපත්‍ර දෙපාර්තමේන්තුව මගින් මුද්‍රා තබනු ලැබ තිබෙනවා. ඒ අය වරදක් නොකළත් වරදක් වීමට සම්භාවිතාවය ප්‍රදේශවල වැඩි වීම නිසා එවැනි පියවරක් ගත්තේ. දැන් දිවයින පුරා නීති විරෝධී ක්‍රියාවන් කරන බලපත්‍ර ලාභීන් කෙරෙහිව සුරාපදු නීති යටතේ මෙන්ම ශ්‍රී ලංකාවේ පොදු අපරාධ නීති යටතේ කටයුතු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ බත්තන් බලපත්‍ර අත්හිට වෙනවා. ඒ නමතුරුව ඊට අදාළ පරීක්ෂණ පවත්වනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයේ මින් නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.